ඇතුළට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්නෙමේ. එක තැනක කියලා නෑ මේ සංවාදවල අර හොරාව ගෙදර යවන්න, අර හොරාව නිදහස් කරන්න කියලා කියලා තියෙන්නෙම. ඇයි මුන් ඇතුළට දාන්නේ නැත්තේ? මුන් ලෝක හොරු, මුන් ලංකාවේ ජනතාවගේ සල්ලි හොරගම් කළා. මුන් ඇතුළට දාන්න මුන්ට දඬුවම් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ මුලාසනරු මන්ත්‍රීතුමනි. ඒ හින්දා කවුරුන්ගෙන් මට චරිත සාධක ඕනේ නැහැ. මෙතන ඉන්න මේ දූෂිතයන්ගේ චරිත සාධක මට ඕනේ නැහැ. මගේ හදවත දන්නවා මම මේවා රෙකෝඩ් කළේ මොකටද කියලා. මම මේවා පටිගත කළේ මොකටද කියලා. මේ සේරම ඔප්පු කරන්න අද මට හඬ පටවල් වගේම වීඩියෝ පටක් තියෙනවා. ඒ හින්දා කාටවත් සෙල්ලම් කරන්න විවාද කරන්න බෑ. මම මේ සියලු දේවල් සභාගත කරන්නේ බොහොම නිර්භීතව. මොකද මම දන්නවා ඒ අයට මේකට උත්තර බඳින්න බෑ කියන එක. ඒ වගේම මම පහුගිය ටිකේ දැක්කා ගරු මුලසරුණ මන්ත්‍රීතුමනි සාක්ෂිකරුවන් මිලදී ගැනීම. මේක මට කිව්වේ හිරුනිකා බැතිනිය. එතුමියගේ පියා ළඟ වැඩ කළා බෝලේ කියලා ඩ්‍රයිවර් කෙනෙක්. මේ ඩ්‍රයිවර් දුමින්ද සිල්වාගේ පළවෙනි නඩුවේදී භාරත ලක්ෂ්මන් පැත්තේ හිටියා. අන්තිමට 170ක් දීලා ඒ පුද්ගලයාව ගත්තා. ඒ පුද්ගලයා වෙන සාක්ෂියක් දුන්නා. ජොන්සන් ප්‍රනාන්දු මහත්තුමාගේ මම අපහාස කරනවා නෙමෙයි කාටවත්. ඒ සාක්ෂිකාරිය මොකද උනේ FCID එකේ නඩුව දැම්මා. නඩුව දාද්දි ගරු මුලසරණ රුධිර මන්ත්‍රීතුමනි දැන් අලුත් ක්‍රමේ තමයි විත්තිකාරයයි පැමිණිලිකාරයයි සෙට් වෙනවා. සෙට් වෙලා කියනවා අපි දාමු දුර්වල නඩුවක්. දුර්වල නඩුව දාපුවම මගදී හැලෙනවා. FCID එකේ කවුද රවි විද්‍යාලංකාර අහනවා දුර්වල නඩුවක් දැම්මොත් තමුන්නාසේ මට කීයක් දෙනවද? මගදී නඩුව හැලෙන්න මම දෙන්නම් වැඩේ. මට කීය කෝටි කීයක් දෙනවද? අන්න නැග්ගා සාක්ෂිකාරිය සල්ලි ගත්තා. FCID එක මට බලපෑම් කරනවා කියලා නඩු අහක ගියා. පහුගිය ටිකේම අල්ලස්සා දූෂණ කොමිසමේ දාපු නඩු සේරම ඉවත්ුනේ මෙහෙමයි. පහුගිය ටිකේම දීතිපතිගේ දාපු නඩු බොහොමයක් ඉවත්ුනේ මොක මෙහෙමයි. මොකද්ද උනේ? හොරු අල්ලන එකයි හොරයි සෙට් වෙලා දෙන්න එකතු වෙලා ඩීල් එක දාලා මගදී නඩුව හලනවා. ජනතාව බලන් ඉන්නවා. මෙහෙම දේවල් තමයි මෙහෙම හින්දා තමයි මම මේවා විනිසුරුවරුන්ගේ කතා, අධිකරණ නිලධාරීන්ගේ කතා, හොරාගේ කතා, පැමිණිලිකාරයගේ කතා, විත්තිකරුවාගේ කතා සේරම රෙකෝඩ් කළේ. දැන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. මේ ආණ්ඩු ආවේ හොරු අල්ලනවා කියලා. 2015 ජනවාරි 8 වෙනිදා රෑ දොළහට එයාපෝට් වල හොරු අල්ලනවා කියලා ආවා. ආවා ආණ්ඩුව මොකද කළේ? එදා රෑ චොපර් දෙකක් දුන්න හොරුන්ට පැනලා යන්න. ඒක තමයි තිත්ත ඇත්ත. මුල් ටිකේ සිරිසේන මහත්තයාට ගරු කරනවා. මුල් ටිකේ අල්ලන්න හැදුවා. මොකද්ද උනේ? ඊට පස්සේ බැඳුම් කර වංචා වුණා. බැඳුම් කර වංචාවේ ඇලෝසියස් මට කතා කරපු ෆෝන් කෝල් එකක් මාළඟ තියෙනවා. ඒ කෝල් එකේ මට සල්ලි දෙන්න හදපු කෝල් එකක් මාළඟ තියෙනවා. ඒකයි මම බය නැතුව ඉන්නේ. මොකද එයාට කියන්න බෑ මට කතා කළේ නෑ කියලා. මොනවද කතා කරපු කයක් තියෙනවා? ගරු මුලසරණ මන්ත්‍රීතුමනි අපේ ගෙදරට සජීවී සාකච්ඡාවකට කවුරු හරි හිරු දෙරණ සියත මොකෙක් හරි ආවත් මම මගේ පෞද්ගලික කැමරමන් කෙනෙක් තියාගන්නවා. මගේ කතාව විකෘති කරලා දාන හින්දා මගේ පෞද්ගලික කැමරමන් කෙනෙක් මුළු කතාවම පටිගත කරනවා. මොකද හිරු එකේ යන්නේ රේනට ඕන කෑල්ල, දෙරණ එකේ යන්නේ මාමිත්‍ර දිලිජ් ජවිරට ඕන කෑල්ල, සියත එකේ යන්නේ එයාට ඕන කෑල්ල. ඒවා වෙනස් කරන්න නොකරන්න තමයි මම සදී සාකච්ඡා මම ඉන්න ඒවා වෙනම කැමරාවකින් රෙකෝඩ් කළා. අද ඒකේ ප්‍රතිඵල මම භුක්ති විඳිනවා. මම බය නැහැ. මොකද මට කතා කරපුවා මාළඟ තියෙන නිසා. පහුගිය ටිකේ මේ සේවල් වුණා. පහුගිය ටිකේ සරත් අඹේපිටිය මහත්තයව දැවන්ත ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් දුන්නා කියලා මුලසිරුණුට මන්ත්‍රීතුමනි පොට්ට නව්ෆර් විසින් ඝාතනය කළා. පොට්ට නව්ෆර්ගේ ගෝලෙක් එළියේ වමන දැම්මා. ඒ වමනේ සාම්පලයක් අරන් තමයි හොයාගත්තේ. අන්තිමට සරත් අඹේපිටිය මහත්තයා කුඩු නඩුවක කුඩුකාරයෙක්ට මරණ දඬුවම් දුන්නා කියලා ගෙදර පෝටිකෝ දුල වෙඩි කාලා මැරුණා. ඒ බය මේ දැන් ඉන්න කුඩුකාරයෙක්ගේ මරණ දඬුවම් දුන්න පද්මිනියෙන් රණවක ගුණතිලක් තිබුණා. ගරු නුලාසන මන්ත්‍රීතුමනි මේක තමයි තිත්ත ඇත්ත. ඒ නඩු තීන්දුවේ හිටපු මොරායස් මහත්තයා නඩු තීන්දුව දීලා බයට තහිටි වලට ගියා, පැනලා ගියා. පද්මිනියෙන් රණවිදික ගුණතිලකගේ දරුවට රොයල් එකට ඉස්කෝලේ යන්න විදිහක් තිබුණ නැහැ. එතුමිය මට කතා කළා. කතා කරලා කිව්වා මගේ පුතාට ඇසිඩ් ගහන්න ඉන්නවා මේ මදාවි කුඩුකාරයෝ. ඒ හින්දා එයාට පොලිස් ආරක්ෂාව දෙන්න කියලා මම කතා කළා. මම කතා කරලා පූජී ජයසුන්දර කතා කරලා ඒකෙත් රෙකෝඩින් එක තියෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කතා කළා ඒකෙත් රෙකෝඩින් එක තියෙනවා. මම පොලිස් කාර් එකක් ඇවිල්ලා වාහනයක් එක්ක
ඒ විනිසුරුවරයගේ පුතාට ඇසිත් ගහනවා කියලා කිව්ව හින්ද. ඒක වැරදිද? ඒක තමයි තිත් ඇත්ත. මෙතන කිසිම බලපෑමක් කළේ නෑ. ඔය කුඩුකාරයගේ නඩුවේ බුවන කළු විහාරේ මලල්ගොඩ එතකොට පිරස අද්ද පංච පුද්ගල විනිසුරුවන් විසින් සහ ත්‍රී පුද්ගල විනිසුරුවන් විසින් මරණ දඬුවම දුන්න කෙනෙක්. අද මේ අය කුඩුකාරයා වෙනුවෙන් කතා කරනවා. සමහර ස්වාමින් වහන්සේලා කුඩුකාරයා වෙනුවෙන් කතා කරනවා. ඒ හැමෝගෙම හදවත දන්නවා මේ කුඩ්ඩෙක් මේ ඇවිල්ලා අපේ සරත් විජේසේකර මහත්තයා කිව්වා වගේ නිමි ආහාර පාලනතුන හන්දියේ හිටපු විකුණපු රෙස්ටුරන්ට් එක හිටිය කැෂියර් කෙනෙක්. අද කොහොමද කෝටි ගණන් හොයලා තියෙන්නේ? ආදරණීය ජනතාවගේ මං අහනවා, මේ කුඩු සල්ලි මේ අය වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩ්ඩෝ කුඩ්ඩන්ගේ සල්ලිගත් ස්වාමින් වහන්සේලා ඉන්නවා. කුඩ්ඩන්ගේ සල්ලිගත් ප්‍රචාරයට හිරු එකට බය දේශපාලඥයෝ ඉන්නවා. ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. නමුත් මම ඉතිහාසය ඉඳන් මේ රටේ හැමෝම දන්නවා. මම හැමදාම ගත්තේ වින්දිතයාගේ පැත්ත. මම ගත්තේ නැහැ පෝසතාගේ බලවන්තයාගේ පැත්ත. මම පස් මාෆියාව ආවා, මම පස් ව්‍යාපාරිකයන්ගේ පැත්ත ගත්තේ නැහැ. මං ගත්තේ දිගුල පිටියේ පස් හින්දා වතුර නැති ලිංගවල වතුර නැති ජනතාවගේ පැත්ත. මැද පෙරදිග ප්‍රශ්නේ ආපුවම අර කූට ලොකු ව්‍යාපාරික ඒජන්සිකාරයන්ගේ පැත්ත ගත්තේ නැහැ. මම ගත්තේ අහිංසක දුප්පත් අම්බල අක්කර නංගිලා ඉන්න අර අබුඩාබි ඩුබායි කුවේට් වල ඉන්න අහිංසක අම්බල අක්කර නංගිලාගේ පැත්ත. එතකොට ඒජන්සිකාරයෝ මාව මරන්න ආවා. කුඩ්ඩන්ගේ ප්‍රශ්නේදී මේ භාරත ලක්ෂ්මණගේ පැත්තේදී මම ඇයි භාරත ලක්ෂ්මණගේ පැත්ත ගන්නෙ? මම හිරු එකේ පැත්ත ගත්තනම් අදත් කොපි චැට් එකේ හැමදාම ඉන්නේ මම. ඒගොල්ලන්ගේ සම්මානුල්ල ජනප්‍රිය නළුවා මම. ඒගොල්ලන්ගේ සියලුම මේවල මදුරු ඩික්සිට් ළඟ වාඩි කරුවේ මම. අනිල් කපූර් ළඟ වාඩි කරුවේ මගේ. මට ඒ සියලු දේවල් මට අමතක කළා. මම ගත්තේ හඬක් නැති නිහඬ වොයිස්ලස් ස්පීච්ලස් ඒ මිනිස්සයාගේ පැත්ත මම ගත්තේ. මම ඒක සන්තෝෂ වෙනවා. මම සන්තෝෂ වෙනවා ඒ පැත්ත අරගෙන. මට එක දිගට අද හිරියන් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මම හැමදාම ගත්තේ පීඩිතයාගේ පැත්ත. එහෙනම් මම මේක පහුගිය ටිකේම කළා. මුලාසරණ්ඩුවේ මන්ත්‍රීතුමනි පහුගිය ටිකේ අපේ ගෙදරට ආව අහිංසක ස්වාමින් වහන්සලා දෙන්නෙක් මෙන්න පොඩි ඇවිල්ලා කිව්වා අම්මයි තාත්තයි මට කතා කරලා, අනේ රංජ නැමැතුමා මේ අහිංසක ස්වාමින් වහන්සලා දෙනා දූෂණය කරලා මේකට පෙනී හිටින්න කියලා. මගේ ස්ටාෆ් එකම කිව්වා පිස්සු නටන්න එපා, 176 බුද්ධහගමේ ඔළුවේ අත ගහගෙන කළු ගලේ ඔළුව ගහගන්න එපා, මේකට ඉන්වෝල්ව් වෙන්න එපා, මේකට අත තියන්න එපා. මං කිව්වා අනේ පහුනේ මේ ස්වාමීන් වහන්සේලා අඬනවා දූෂණේ වෙලා, අපි මේකට පෙනිහිමු, මේකනම් කරන්න එපා, මේක කළොත් ඉවරයි කට්ටිය වට කරලා ගහනවා, ආගමට අත තියන්න එපා. මම හිතුවා කවන්නේ. මං ඇහුවේ අම්මා තාත්තලාගෙන් ඇයි මාළඟට මෙන්නේ? කිව්වා ඔබතුමා විතරයි වෙන අය කතා කරන්න බය ඒවා කතා කරන්නේ, අපිට යන්න තැනක් නැහැ. මං කිව්වා ඇයි නායක ස්වාමීන් වහන්සේලා ගාවට යන්නේ නැත්තේ? මට කියන්න දුකයි. එතකොට ඒ තාත්තා කිව්වා, ඒ බුලත් සිංහල තාත්තා, ඒගොල්ලෝ අතිනුත් මේ වරද වෙලා තියෙනවා කියලා පුත්‍රයාට. යන්න තැනක් නැහැ කිව්වා. මම බෙල්ල ගහලා ගියත් කමන්නේ නැහැ. මම කිව්වා රයිට් අපි කරමු, මම මේකට ඉදිරියපත් වෙන්නම්. ඊට පස්සේ කැලණි ඔය ප්‍රශ්නෙත් එද්දි කවුද ඒ මොනාද ඇයි කිව්වේ? ජනේලෙන් එළිය බැලුවා, කැලණි එකක දෙබෑ වුණා, කපුව පීනකට ගියා, අනේ මේකෙක් මතු වුණා, ඌ ඇමරිකන් බෝට වතුර බෝතල් එක දාගත්තා, ඒකේ නයෙක් හිටියා. මේවා ගැන මම එක දිගටම සටන් කළේ ඡන්ද බලාගන්න නෙමෙයි. අදත් මම කතා කරන්නේ ඡන්ද බලාගන්න නෙමෙයි. මම සුවාදීන විල්ලනවා තමුන්නාස්ලට උනම් ඇප්ප නැතුව ගෙදර යවන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්ත කතා කරලා හිරේ ඉන්නවා බොරු කියලා මිනිසුන් රවට්ටලා එළියේ ඉන්නේ නැහැ. මම ඒක නම්බුකාරව විදිනවා. මම නම්බුකාරව විදිනවා. මම කිව්ව හැම ප්‍රකාශයෙම අපි මම ඒ වගකීම් ගන්නවා. පහුගිය ටිකේ දේශපාලන වේදිකාවේදී මට ඉස්සරහින් ජනතාව කිව්වා රංජන් අයියා කියන්න මේ ගෝඨාභය මහත්තයා ඝණ්ඨාරයක් හොරගම් කළා කියලා. මම කිව්වා මම එහෙම කියන්නේ නැහැ. මම එහෙම කිව්වොත් එක බොරුවක් කිව්වොත් අර කිව්ව සේරම ඇත්ත නැති වෙනවා. මම කිව්වා ඒ ඝණ්ඨාරේ මගේ කැන්ඩි සිටිසෙන්ට් එකේ ආලෝක උදපාදි කරපු ඩිරෙක්ටර් ඒ අධ්‍යක්ෂකතුමා නිෂ්පාදකතුමා ගිහිලා තියලා තියෙනවා විහාරේ විහාරාධිපති කිව්වා ඝණ්ඨාර දිනනවා කියලා. එහෙනම් මම බොරු කියන්නේ නැහැ. මගේ දේශපාලනේ බොරුව නැහැ. මම කතා කළා නම් පහුගිය ටිකේ තමුන්නාස්සලා දකින්න ති කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකේන් බොනවා කියලා. මට ඔප්පු කරගන්න බැරුව මම අසරණ වෙලා ඉද්දි මම කතා කළා තමුන්නාස්සලා කඩමාට විහිළු කරන එක්තරා කෙනෙක්ට, පියුමි හංසමාලි. එයා තමයි හරියටම විස්තර ඇතුව කිව්වේ කවුද කොකේන් අරන් නයිට් ක්ලබ් වල කොකේන් ගහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් සෙට් එකක අන්න දැන් තියෙනවා. එතකොට උපాయ දූතෙක් විදිහට මම මේ වැඩේ කරලා තියෙනවා.
දැන් එලිවෙලා තියෙනවා. කෞද මැක්ඩොනල් බෑගගේ චාලි අරංගාවේ, කෞද අයි සරංගාවේ, කෞද අපිට සල්ලි බෙදන්නේ. මේ සේරම එලිවෙන්ඩ එලි කරගන්නට නොයකුත් උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. මම කරපු වැඩේ ගැන සදාචාරාත්මක සර්ටිෆිකට් මට කාගින්වත් ඕනේ නෑ. මම දන්නවා මම කළේ හරි වැඩක්, ඒක කළේ ජීවිතේ පරදුවට කියලා. මගේ ජීවිතේ නැතිවෙයි කියන දේ තියෙද්දිත් මම ඒ දේ කළේ නිර්මුලාසරාඩුඩු මන්ත්‍රීතුමනි මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක මට ඒ සතුට තියෙනවා. මටත් පුළුවන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. මටත් පුළුවන් හැමෝටම අතවන්නලා හිනා වෙලා අයිස්ක්‍රීම් විකුණන මිනිහෙක් වගේ ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුත් යාළුයි. හලෝ මචං, හලෝ මචං, සේරවෙක් යාළුයි. එහෙම කරන්නද මේ පාර්ලිමේන්තුවට 2,20,00,000 ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ අපිව? ඒ අයව නියෝජනය කරන්න. අද මේ කුඩු සල්ලි හින්දා, කුඩු නාලිකා හින්දා මුළු රටම. මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා. කවුද? මම නම කියන්නකෝ. වෙලාව තියෙනවද? ඔව්. කතා කරනවද? නෑ. ගරු මුලසුන් මන්ත්‍රීතුමනි. අර මුලසරුඩු මන්ත්‍රීතුමනි, මම මේ අභියෝගය ආණ්ඩුවට කරනවා. මන් දැක්ක ගරු අගමැතිතුමා කියනවා මේ ගැන කොමිසම පත් කරන්න කියලා. ඩබල් සලූට්. පුළුවන් නම් පත් කරන්න. ඒ කොමිසම පත් කරද්දී මම එනවා ෆයිල් පිටින් ඒ කොමිසමට. ඇවිල්ලා මාළඟ තියනවා එතුමත් කතා කරපු හඬපට. එතුමා මට කතා කරලා 2005 මම වන් ෂොට් කරද්දි ෆිල්ම් එක ඒ නඩුවෙන් මම නිදසුනාම මට කියනවා, රංජන් ඔයා අද එළියේ ඉන්නේ මං හින්දා ඔයාට කෙලෙහිගුරු නෑ කියපෝ හඳ මාළඟ තියෙනවා. රාජනායකෙක්. ඉතින් ඒව තියෙද්දි එතුමට ඕන වුණා පහුගිය ටිකේ මගේ වන් ෂොට් කියන ෆිල්ම් එක බලන්න. ඒ කාලේ මං චන්ද්‍රිකා මැතිනිට විරුද්ධව ක්‍රියා කළපු කාරේ. එතුමත් එක්ක ෆිල්ම් එක බලන්න ආවේ කවුද? මේ පාර්ලිමේන්තුවේ ඉන්න මුතු හෙට්ටි. අපි බැලුවේ කොහෙද? සිනසිටි එකේ. කවුද සංගීතගේ මනුස්සයා ප්‍රියන්ත කාර්යාපරුමත් එක්ක? මම තිත් ඇත්ත කතා කරන්නේ. ෆිල්ම් එක බලලා එළියට එද්දි දවස් තමයි හරියටම ලක්ෂ්මණ කදිරගාමර මැතිතුමා මැරුණේ. එතකොට මම මහින්ද මහත් එක්ක තමයි වන් ෂොට් ෆිල්ම් එක බැලුවේ. මාගේ සේරම සංවාද පටිගත කිරීම සියලු දේවල් තියෙනවා. මාව මැරුවත් ප්‍රශ්නයක් නෑ. මං අවශ්‍ය තැන්වල ලොකර්වල මේ රටින් පිටත් ඒවා හාඩ් ඩිස්ක් වල දාලා තියෙන්නේ. ඒ හින්දා මම කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වැඩේට මුණ දෙනවා. මේ වැඩේට මට ලොකුම උවමනාව තිබුණේ රජේ ආවේ හොරු අල්ලන්න. හොරු ඇල්ලුවේ නෑ, හොරු විසින් රජේ අල්ලගත්තා. මේ බොරුවට අපපිට ඉන්න කට්ටියගේ හිතවත හදවත දන්නව ඒගොල්ලෝ හොරු කියලා? ඒගොල්ලෝ කොහොමද මෙච්චර පෝසත් උනේ? මේගොල්ලෝ කොහොමද මේ කුඩු ව්‍යාපාර කළේ? මේ සේරම ජනතාව දන්නවා. හැම දෙයකම අහන්නේ මොකද්ද කුඩු කියන්නේ මොනවද? සාක්ෂි වෙන්න බං. කො සාක්ෂි? සාක්ෂිකෝ කියලා අහනවා. සාක්ෂි දැන් තියෙනවා. හඳපට තියෙනවා. වෛද්‍ය වාර්තා තියෙනවා. සර්ටිෆයිඩ් කොපි තියෙනවා. බී වාර්තා තියෙනවා. සමහරු කියනවා මම ශානිගෙන් ගිහිල්ලා වාර්තා ගත්තලු. ඇත්ත? මම විවාදයට අඬ ඉස්සෙල්ලා පෑනක් කොලයක් අරගෙන ශානිගෙන් අහනවා, අද විවාදෙන්ට රොෂාන් රණසිංහ මට කියන්න කී දෙනෙක් අතුරු දහන් කරපු අය ඉන්නවද? නේවි සම්පත් කොයිද ඉන්නේ? මේ සියලු දේ මල් ලියා ගන්නවා. මගේ මාමාට කාලෝපොන්සේක මහත්තයා බය නැතුව කියනවා, පුතා මං කියන එක රෙකෝඩ් කරගන්න. අපි ඒ වගේ ජානවලින් එන මිනිස්සු. විජේ කුමාරතුංග මහත්තයා ඇත්ත කතා කළා. මගේ මාමා පොල්ලෙන් ගොඩ ගේ ඉස්සරහා අපිට වෙඩි කාලා මැරුණා. අදත් අමරණීයයි. හොරකම් කළේ නැහැ, වංචාව දූෂණේ නැහැ. මගේ කාලෝපොන්සේක මගේ මාමා එකම වෛද්‍යවරයා ලංකාවේ තමුන්ගේ පඩිය වැඩි කියලා වෛද්‍ය සභාවට ලියුමක් දුන්න එක්කෙනා. ඒව කොපි කරලා තමයි රංජන් රාමනායක පහුගිය ටිකේ මේ පාර්ලිමේන්තුවේ 100,000 පඩි වැඩි වුණා. මට තාම ඉන්න හිටින්න ගයක් නැහැ. මම කිව්වා ඒ 100,000 කියලා තව අවුරුදු 3ක් 100,000 නොගන්න මේ පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රීවරයා. පැමිණීමේ දීවනාව නොගන්න එකම මන්ත්‍රීවරයා. ඇයි අපි එහෙම කරන්නේ? ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. අනුන්ට හොරා කියනවා නම්, හොරු අල්ලන්න යනවා නම් ඉස්සෙල්ලා තමුන් හොරකම් නොකර ඉන්න ඕන. අද හොරු ගැන කතා කරන උන් ලෝක හොරු නෙවෙයිනේ. මේ ලෝක හොරු කියන අනුන් හොරු කියලා. හොරු ගැන කතා කරනවා නම් තමුන් හොරෙක් නොවි තමුන් ඉන්න ඕනේ. අමාත්‍යපති ව්‍යාපාරයේ සභාපති කණපැලෙන්න බීලා අනිතුන්ට බොන්න එපා කියලා හරියන්නේ නැහැනේ. ඒක තමයි තිත් ඇත්ත.
එහින්ද මම නැවත නැවතත් මහින්ද රාජපක්ෂ මහත්මයාටයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් කියනවා කොමිසමක් දාන්න දෙයියනේ දාන්න මම ෆයිල් පිටින් එන්නම්. හැබැයි ගෝඨාභය මහත්තයාගේ හඬපටනම් මාළඟ නැහැ. මම ඇත්ත කියන හැමදාම මහින්ද මහත්මයාගේ හඬපට 6ක් 7ක් තියෙනවා. රිසාන ආෆික් මරපු වෙලේ මම මහින්ද මහත්තයාට කතා කළා. එතුමට මං කිව්වා සර් රිසාන ආෆික්ගේ බෙල්ල කපලා මෙතන ඩිලාන් පෙරේරා ඇවිල්ලා කිව්වා අපි අන්න සමාහම්බෙලා සුමාන දෙකෙන් ගෙන්නවා කියලා. දෙන්න දෙවි අර කෙල්ලගේ බෙල්ල කපලා ඉවරයි. මට කිව්වා මහින්ද මහත්තයා මට බැන්නා. ඔයා ඊතරද වැඩ කළේ? අපි වැඩ කළේ නැද්ද? හවුස් මේට්ලා මෙච්චර ගාණක් වැඩ කරා ඩොලර් බිලියන 8ක් එනවා. ඔයා කියන විදිහට වැඩ කරන්න කියලා මට බැන්නා. ඒ හඬපටත් තියෙනවා. ඒකත් තියෙනවා. ඒ අධිකරණයට බලපෑම් කරපේවා. දැන් කියන්නේ මම අධිකරණයට බලපෑම් කළා කියලා. එයා පද්මිනී රණවක ගුණතිලකට කතා කළා වාසුදේවේ වෙලා අර මැරුණු අපේ බුද්ධිකගේ මස්සිනා හේමන්ත වරු මාමණ්ඩිය හේමන්ත වරු කුළු සුරියේ වෙලා මාව බේරගත් එකත් එයා කියලා තියෙනවා. රංජා උඹට කෙලෙහි ගුණ නැහැ. උඹව බෙහෙරුවේ මම. උඹ ආද එළිහිඳි මං ඉඳයි කියන එක තියෙනවා. ඒකත් මම සභාගත කරනවා. කමන්න නැහැනේ. හා කමන්න නැහැ නේද? ඒවත් අපි සභාගත කරමු. ඇයි මේ වෙනේ විතරක් දාන්නේ? ඇයි ඒගොල්ලන්ට අවාසියව දාන්නේ නැත්තේ? ඇයි කැබිනට් ඇමතිවරු මට මෙතන බැන්නේ? ඇමතිවරුන්ගේ නෝනලා මට කතා කරපුවා තියෙනවා. අනේ අයියේ ගෙදර එන්න. ඇවිල්ලා. ඇවිල්ලා මේවා මේවා කියන්න රටට. මගේ මහත්තයාට අගමැති සිහිනයක් තියෙනවා. ඒ මහත්තයා තවත් කැබිනට් ඇමතිවරෙක්ගේ නෝනාට තියෙනවා හඳහනේ. එයාව බැන්ද කෙනෙක් අගමැති වෙනවා කියලා. මාව ඩිවෝස් කරලා ගිහලා එයාව බැන්ද එයා. දඬුවද කවුද කියලා? ආ එතකොට අයියේ මෙයා ඒ කැබිනට් ඇමතිවරයාගේ නෝනාව බැන්දේ හඳහානේ අගමැති වෙන්න ඕනේ ඉඳ මාව අතහැරලා. අයියේ මේවා ගිහිලා කියන්න පාර්ලිමේන්තුවේ කියපු වීඩියෝ මාලක තියෙනවා. ගෙදර යද්දි කැමරාවක් හංගන් ගියා. අනේ මිනි ස්විම් පූල් එකයි ලොකු ස්විම් පූල් එකකුයි තියෙනවා. කොහොමද වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න බෑ. අපි කන්නාඩි ඉස්රාඩි කියලා කතා කරමු. සිංගර් එකේ වැඩ කරපු කෙල්ලෙක් දර්ෆිනාස් එකේ රිසර්ච් ට්‍රිප්. අනේ මහත්තුරුනි කොහොමද කෝටි ගණන් සල්ලි තියෙන්නේ? මම පහුගිය ටිකේ මේ ආයතන දින එංගලන්ත ගයක් ගැන කිව්වා. මාව මරාගෙන කණ්ඩ බැන්නා. ඔප්පු කරපන්. මම ගිහිල්ලා ගෙන්නුවා අනේ ස්ටේට් මේ ලෑන්ඩ් මිනිස්ට්‍රේට කතා කරලා අර චන්දිමාල් හරහා මම ගෙන්නුවා අනේ ඔප්පු කොපිය වෙන්නවා මැඹුතුමා කිව්වා. ඔව් ගියත් තියෙනවා. මගේ දරුවන්ට ඉස්කෝල යන්න ගේ ගත්තා කියලා කිව්වා. මෙහෙමයි අපි හොරු ඇල්ලුවේ. හොරු අල්ලද්දි අන් එතිකල් වෙන්න ඕනේ. හොරුන් එක්ක ඩිසිප්ලින් නැහැ. හොරුන් එක්ක චාරයක් නැහැ. හොරුන්ට චාරයක් නැත්තම් අපි මොකට චාරෙදලා? හොරුන්ගේ ඩිසිප්ලින් නැත්තම් අපි මොකට ඩිසිප්ලින් වෙලා? අපි මොකට ජෙන්ටල්මන් වෙන්නේ හොරු ඉස්සරහ අපිට? ඒ හින්දා මම කියනවා මහින්ද මහත්තයෝ ගෝඨාභය මහත්තයෝ පුළුවන් නම් නිව්යෝක් ටයිම්ස් එකට නඩු දානවා කියලා මගේ ඇරියා. අර නිව්යෝක් ටයිම්ස් එකේ සභා කවුද? කත්රු මයිකල් තාම බලන් ඉන්නවා නඩු දාන්න. නඩු වැටෙනකම් බලන් ඉන්නවා. එයා තමයි කිව්වේ පුෂ්පා රාජපක්ෂ කිමුන්නේ මෙච්චර ආවා. ඇල්ලේ ගුණවශ ස්වාමීන් වහන්සේ ඩොලර් 38000ක් ගත්තා. ඒවා කිව්වේ මරියා අල් හබීබි නිව්යෝක් ටයිම්ස් පත්තරේ. නඩු දානවා කව දැම්මද? අවුරුදු දෙකක්. ඒ වගේම තමයි මම මේ පාර්ලිමේන්තුවේ ඉඳන් දැන් කියන්නම්. මේකට නඩු දාන්නේ නැහැ පුතා. දැම්මොත් උන්ටම කෙලවෙනවා. මේකට කොමිසම් ගේන්නේ නැහැ. මොකද එයාගේ හඬ තියෙනවා. එයාගේ රූප තියෙනවා. මේ සේරම මම කළේ 2015 ජනවාරියට හොරු අල්ලනවා කියපු ආණ්ඩුවේ යුතුකමක් ඉෂ්ට කරන්න මිසක් මගේ පෞද්ගලික දෙයකට නෙමෙයි කියන එක මම බොහොම අවංකව කියනවා. අම්මා පල්ල ජේසු පල්ල බුදුන් පල්ල විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ල නැත්නම් මට වැඩකුත් නැහැ. මොකද මම කළේ හොඳ හිතෙන් කියලා මම දන්නවා. මට හොරුන්ගේ චරිත සාහිතික මොකටද? චරිත සාහිත දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවද? කවුද ඉන්නේ මෙතන? වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා. බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා. එතනවල් ගෙන්න 4 දෙනෙක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් කරන එකෙක් ඉන්නවා. උන්ගෙන්ද මම චරිත සාහිත කිල්ලන්නේ? ඒකින්ද මට චරිත සාහිත මට ජනතාවගේ මං ගිය හැම ආසනෙම හැම දිස්ත්‍රික්කෙම ගම්පහව 216,000යි. දත්තපුරේ කිව්වා 119,000යි. මිනිස්සු ඇත්ත කතා කරන එකගේ බොඩි ලැන්ග්වේජ් එක දකින්නවා. මෝ ඇත්තද කතා කරන්නේ? මේ බොරුවක්ද? ඇක්ටින්ද? මේ රඟපෑමක්ද? මේක මිනිසුන්ට තේරෙනවා. ඒ හින්දා මේ දේශපාලනේ මට හරියන්නේ නැත්තම් මම යන්නම් ගෙදර. මට පක්ෂ සමාජික தත්ත්වය අහිමි කළා ගිය සුමානේ. කමක් නැහැ. මම මගේ ආසනේ
මගේ ආසනය අහිමි කළා. මගේ සංවිධායක ධුරය අහිමි කළා. ඉදිරියේදී මගේ මාම වගේ කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙන්න පුළුවන්. නමුත් මම කවදාවත් ඒ වලි සැල්ලෙන්නේ නැහැ. එහෙනම් මම නැවත නැවතත් කියන්නේ මේක නිකමට යන්න යවන්න එපා. ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම මේකට කොමිසමක් දාන්න මේ කොමිසමට මම එනවා. හැබැයි මම නැවත නැවතත් කියනවා මේ හඬපටවල තියෙන දේවල් ජනතාව දැනගත යුතු දේවල් ගැන මම මේ ලිස්ට් එකක් ලියන්න ආවා. මේකේ තියෙනවා පෙන්ත හවුස් එකේ අපේ කාංචන මල්ලි ඉන්නවා දැන් නැහැ මෙතන. කාංචන මල්ලිත් මගේ ඔත්තුකරුවෙක්. කාංචන මල්ලි ඔන්න දවසක් කාංචන මල්ලි ගියා පෙන්ත හවුස් එකට. පෙන්ත හවුස් එකට ගිහලා ගැහුවා දොරට තට්ටුවක් දැම්මා. අනේ දොර ඇරියේ අනිකා විජේසූරිය නෙමේ වෙන කෙනෙක්. ඒකෙන් තමයි ආදරණීය මිත්‍රවරුනි බැඳු කරවංචාව අහුුණේ. ඒක තමයි ඇත්ත කතාව. නහිල් විජේසූරියගේ දුව. එයා තමයි අන්තිමට ඇවිල්ලා කිව්වේ පෙන්ත හවුස් එකේ ගෙවල් ගත්තේ කවුද කියලා. ඒක කලේ කාංචන මගේ මම ඒක රෙකෝඩ් කරපු ඉඳා දැන් නැහැ කියන්න බෑ. ඒවත් තියෙනවා. ඒකත් තියෙනවා. කාලය අවසානයි. ඒ වගේම බැඳුම් කර වංචාවේ අර්ජුන ඇලෝසියස් මට කතා කරපු රෙකෝඩින් තියෙනවා. එයා මට සල්ලි දෙන්න හදපු එක. ඒක තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ මහා වංචා තියෙනවා. තිලංග සුමිතපාල මහත්මයා මැච් ෆික්සිං ක්‍රිකට් ක්‍රීඩකෝ සල්ලි ගත්ත ඇති මේවා සේරම තියෙනවා. ඒ වගේම තව එක දෙයක් කියන්න ඕනේ ආදරණීය අපේ මගේ මිත්‍රවරුන්ට. තමුන්ඩාස්ලා කවුරුත් දන්නේ නැති දෙයක්. ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුද ලංකාවේ? සෝම හාමුදුරුවන්ගේ පළවෙනි ඇඩිම ගුණාසුරන් වන්න මේ දවසේ ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුද? මේක කිව්වා මට මිත්‍රෙක් චීනේදී. බොහොම ස්තුතියි මන්දිරතුමා. මට විනාඩියක් දෙන්න.